ඔබ නැවතත් රැඳෙන්නේ ඔබේ ආදරණීය බදාදා පේම් වෙලාත් එක්ක. විශේෂයෙන්ම දරුවන් ස්වාම පුරුෂයන් ගැන කතා කරනකොට ඔබට ඇහෙනවද ගෙදර අම්මා එකම දේ කී කී කෑ ගහනවා දරුවන්ට. හැබැයි ඒ අහල පහලම තාත්තත් ඉන්නවා. සමහරක් වෙලාවට දරුවෝ හිතනවා අම්මට මොකද මෙච්චර කේන්ති ගිහිලා තියෙන්නේ කියලා. හැබැයි ඒ දරුවන්ට විතරක් නෙමෙයි තාත්තටත් ඇහෙන්න තමයි මේ කෑ ගහන්නේ. ඉතින් අපි මේ ගැන කතා කරමු. මේ ප්‍රවිෂ්ඨය දිරියගත විශේෂාංගයට. දිරියගත විශේෂාංගයෙන් ඒ හා සම්බන්ධව කතා කරන්න පසුගිය සති කිහිපය තුළ නම් එතුමියට තිබුණු බොහෝ වැඩ රාජකාරි නිසා එන්නට නොහැකි වුණා. හැබැයි ආදරණීය ඔබ ගැන නිරන්තරයෙන්ම අපිත් එක්ක කතා කරා. ඔබගේ දුරකථන ඇමතුම් වලට සවන් දුන්නා කිව්වා. ඇයට පුළුවන් විදිහට ඔබට උපකාර කරා කිව්වා. ඉතින් ආදරණීය ඔබගේ බලවත් ඉල්ලීම නිසා ඔන්න අදත් අපි ඇයට ආරාධනා කරා. විටක ඔබට මවක්, තවත් විටක සොහේරියක්, තවත් විටක මිතුරියක්, මේ සියල්ලම දරාගෙන අපට ඔබේ ප්‍රශ්න ඇය අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඇත්තලක් සපයන එතුමිය බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි කැඳවා ගත්තා. අධ්‍යාත්මික සංවර්ධන පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජයරත්න මහත්මිය, අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමිය. අයිබෝවන් ලංකා, සුබෝදෑසනක් සියලු දෙනාටම. ඉතින් අපි කාන්තාවන්ට විතරක් නෙමෙයි දරුවන්ට පිරිමි පාර්ශ්වයේ උදවියටත් කතා කරනවා ඔබතුමියත් එක්කනේ. හැබැයි වැඩ අධික වුණාත් විරාමයක් ගන්න නැතුව එනවනම් අපි හරි සතුටුයි ඔබතුමිය. හොඳයි. ඉතින් මේ කාරණාත් එක්ක දැන් ඔබ හිතනවාද ඔබ මානසික ආතතියකින් පෙළෙනවා කියලා? එකම සිතිවිල්ල ඔබ හිතනවාද නිතරම හිතලා හිතලා තියලා අනිත් කෙනාට සමහර පිට මේ අපහසුතාවයකට පත් වෙනවා? නිවසේ වැඩ කරනකොට, අධ්‍යාපනය හදාරනකොට, රැකියාව කරනකොට, එහෙමත් නැත්නම් සමාජයට ගියාම මේ කාරණාව ගැන ඔබ හිතනවාද? එකම විදිහට හිතනවා. සමහරක් වෙලාවට ඔබගේ අධ්‍යාපනය ගැන හිතනකොට අයියෝ මට ඒ නමයක් ගන්න තිබුණා, අයියෝ මට බැරි වුණා කියලා මේ කාරණාව හිතනවා. මේ සිතුවිල්ල නිසා ඔබ ආතතියට පත් වෙනවා, ඔබ අපහසුතාවයකට පත් වෙනවා. එහෙම නැත්නම් බිරිඳක් වුණාම, බහරයාවක් වුණාමත් මේ කාරණාව හිතනවා. ඉතින් මං හිතන්නේ අපි වැඩිපුර මම කතා නොකර මේ කාරණාව කුමක්ද කියලා විශේෂයෙන්ම කාන්තාවන්ට මේක තදින් බලපානවා. මම හිතන්නේ නාලිකා මහත්මිය අපි ආරම්භයක් ගමු. ඒ ගැන මොකද්ද මේ මානසික ආතතිය, මේ ඕව තින්කින් කියන කාරණා, මේ සියලු දේට ඔබතුමිය නිරන්තරයෙන්ම කියන සිත තමයි බලපාන්නේ කියලා? ඔව්, ලංකත් ඕව තින්කින්ද සමහර අවස්ථාවල. හැබැයි ඇත්තටම සමහරක් තැන්වලදී මම එහෙම වුණා. මොකද මගේ මව මියගිය විට මම එහෙම වුණා. හැබැයි ඒකෙන් ලොකු මානසික ආතතියක් ලැබුණා. හැබැයි ඒකෙන් ගලවා ගත්තේ ඔබතුමිය. මේ ඔව් ලැබිච්ච දේ ආතතිය නම් ඇයි ඔබ හිතන්නේ ඕනෑට වඩා? හරි, ලංකා බොහොම හොඳයි, හොඳ ප්‍රවිෂ්ටියක් ලංකා. ඇත්තටම අද මේ අපි අලුත් මාසෙක ඉන්නේ, අවුරුද්දේ අන්තිම මාසේ ලස්සන මාසයක්. ඔව්, ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. දැන් බොහෝ වෙලාවට දැන් මේ වැඩිපුර හිතන හා සම්බන්ධව දැන් අද මේ වෙනකොට පරිසරයේ යම් යම් හේතු සාධක තියෙනවා, වෙනස් වීම, බොහෝ වෙනස් වීම ලක්මවීම තියෙනවා, සහ ඒ වගේම රෝගකාරක තියෙනවා. ඒක ගැනත් වැඩි හිතන කට්ටිය අද මට උදේත් කතා කරා. ඒ කියන්නේ මේ මේකෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් වෙන්න කලින් අපි බොහෝ වෙලාවට වැඩිපුර ඕනට හිතන්න ගිහිල්ලා බොහෝ වෙලාවට අධික ලෙස බියටපත් වෙච්ච පිරිසකුත් ඉන්නවා. බය වෙන්න එපා, ලෝක ස්වභාවයයි යථාර්ථයයි. අපි යථාර්ථවාදී වෙලා අපි බොහෝ වෙලාවට අර හික්මුණු මනසකින් මේ හැම දෙයක් දිහා බලපුවාම අපිට බොහෝ දේවල් විසඳ ගන්න පුළුවන් හරි සාමකාමී ලෙස. ඒක නිසා වැඩිපුර හිතන්නට එපා. නමුත් ඒ හිතන හිතන්නේ ඇයි කියන එක අද අපි කතා කරමු. ලංකා, මේ ජීවිතයේ ඔය ඔබ මේ තාක් දුරට එනකොට බොහෝ ඔබට අත්දැකීම් තියෙන බොහෝ දේවල් තියෙනවා, බොහෝ දේවල් අරන් ඇවිත් තියෙනවා. මටත් අවසර දෙන්න ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. මේ ජීවිතයේ පුරාවට ඔබ ඉගෙන ගත්ත ලොකුම පාඩම මොකක්ද? ඔව්, ඇත්තටම මේ ගොඩක් වෙලාවට අපි වයසෙන් පරිණත වෙනකොට අර පුංචි කාලේ, තරුණ කාලේ ගන්න සිතිවිලි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි හරි සංයමයෙන් වැඩ කරනවා. අපේ සිතිවිලි ගැන අපි දෙසරයක් හිතනවා, සහ අපේ ජීවිතයේ සාර්ථකත්වය ගැන නිරන්තරයෙන්ම හිතනවා. මම හිතන්නේ ඒට ගොඩක් ඉවහල් වෙනවා ඔබ වැනි පුද්ගලයන්.
හරි දැන් ඔබ ඔව් දැන් මම බලාපොරොත්තු වුණා බොහොම හොඳයි ඔබ බොහෝ දේවල් බොහෝ වෙලාවට මම ওই ප්‍රශ්න සමහර අවස්ථාවල වෙන තැන්වලදී අහනකොට බොහෝ අය විවිධාකාර දේවල් කියනවා සමහරලාට වචන නැහැ කියන ද හිත හිත ඉන්නවා ඒක සාධාරණයි කමක් නැහැ ඒක බොහොම හොඳයි හැබැයි අපි ජීවිතේ දැන් ඔබ පෙරලා මගෙන් ওই ප්‍රශ්නය අහුවා නම් මොකක්ද පාඩමක දැන් බොහෝ වෙලාවට ලංකා කියන තිබුණා ඔබ ජීවිතේ බොහෝ පාඩම් ඉගෙනගෙන තියෙනවා සමහරට ඉගෙනගෙනමින් පවතිනවා එහෙම නැත්නම් බොහෝ බොහෝ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා හැබැයි ජීවිතේ අපි හැම වෙලාවකම උත්සාහ කරන පාඩම් ඉගෙන ගන්න ඉගෙන ගනිමින් යනවා හැබැයි මේ මෙතනදී මම මතක් කරන්නට ඕනේ මගෙන් ඇහුවා නම් ඔබ ඒ ප්‍රශ්නය මම කියනවා මගේ ජීවිතේ මම උගත්න පාඩම තමයි මගේ මම පවත්වන්නා වූ මම ඉදිරිපත් කරන්නා වූ සිතන්නා වූ සිතිවිලි වල අරුත මොකක්ද කියන එක තමයි මම හැම වෙලාවකම සිතමින් ඉන්නේ මේ මේ අරගෙන යන්නේ මගේ සිතිවිලි වල බර ප්‍රමාණය. ඒ කියන්නේ මම මොනවද සිතන්නේ කියන එක. ඒක තමයි ඉගෙන ගත්ත පාඩම. මම සාමාන්‍යයෙන් ලංකා විශේෂයෙන් මිනිස්සෙක් ගත්තාම මිනිසයා නිර්මාණය වෙන්නේ සිතිවිලි හරහා. එතකොට ඒ සිතිවිලි නිර්මාණයක් බවට පත් වෙන්නේ නැත්තම් නිකම්ම නිකන් රිටකට ඒ දේ කරන්න බෑනේ. එතකොට මිනිස්සයා තමයි මේ සිතිවිලි වල නිර්මාණකරුවා සහ ඊට පස්සේ එයින් ලබන ප්‍රයෝජනය තමයි ඒ සිතිවිලි නිර්මාණයක් බවට පත් වෙනවා. එතකොට අපේ ජීවිතය කියන්නේ සිතිවිලි සමුදායක්. හරි. එතකොට දැන් එහෙම වෙනකොට අපි එහෙම කියවන්න පුළුවන් නම් තමන්ගේ පුරි ලංකාවේ හිතත් අභ්‍යන්තරයෙන් සිතුවිලි මට කියවීමේ හැකියාව තියෙනවා නම් මට කියන්න පුළුවන් ඌ ලංකා කවුද කියන එක අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මම හිතන්නේ බොහොම හොඳයි. ප්‍රශ්න අවම කරගෙන යන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි ජීවිතේ මේ දේවල් පවත්වාගෙන යන සිත දැන් අපි බොහෝ ලන් සිතුවිලි කතා කරන්නේ. එතකොට ලංකා අපි එහෙනම් සිතුවිලි කියන්නේ මොනවද? අපි ජීවිතේ බොහෝ වෙලාවට ලංකා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්. ලොහම් බලාගෙන ඉන්න ඔබ වෙන්න පුළුවන් මේ සිතිවිලි කියන්නේ එහෙම නැත්නම් මිනිසා කියන්නේ ඔබද මමද අපි සියලු දෙනා මිනිසා කියන්නේ මේ සිතිවිලි වල මොකක්ද නිර්මාණයක් එතකොට ඒ නිර්මාණයේ සම්පූර්ණම වගකී යුත්තා තමයි තමයි. එතකොට ඒක හොඳට අවබෝධ කරගත්තොත් ඔබට තේරෙනවා මොකද බොහෝ අය මට කතා කරා ලංකාවේ බොහෝ අයට තිබි ප්‍රශ්නයක් තමයි තමන් හිතන දේ බොහෝ වෙලාවට ඒක තමන්ට බර වැඩි. ඒ කියන්නේ හැම දැන් යම් කිසි ප්‍රශ්නයක් තමන්ට ඕනම දෙයක් තමන්ට ඒක හිතට ගත්තාම මම ලංකාවට ඊයේ කීවනේ අපි නොසිතූ අවස්ථාවක ගීතයක් අපිට ඇහෙනකොට ඒ ගීතය අපි ගෙදර ගියත් මූණන්න පටන් ගන්නවා. ඒක සමහර විට මාස දෙකක් වෙනකන් ඒක කරදරයක් බවට පත් වෙනකන් ඒ ගීතේ නිතර නිතර මතක් වෙන්න ගන්නවා. ඒ වගේ තමයි යම් කිසි ක්‍රියාවක් ඔබ අසාමාන්‍ය ලෙස දැන් ගීතයක් නම් කමක් නැහැ ඒක හොඳයි. හැබැයි යහපත් ගීතයක් නම් අර මං අර කීවා වගේ ඒක අසුභවාදී නතර හැම වෙලේම ජීවිතේනවා නම් මට ඕදාලා ගියා මම මැරෙනවා ඒ වගේ දෙයක් ඉන්න ගත්තොත් එහෙනම් ඒක ටිකක් සිතිවිලි ඇතර අස්වාභාවික වෙනවා. එතකොට අපි ඒක හිතන්න ගත්තාම මේකම වැත්තක් බවට පත් වෙනවා. හැබැයි අර වගේ දෙයක් ඒක හොඳයි ලංකා. ඉතින් ඒක නිසා මේ සිතිවිලි වල නිර්මාණයක්. එතකොට එහෙමනම් අපි අවබෝධ කරගන්න ඕනේ ඔබට තවත් එක උදාහරණයකින් අපි ඉදිරිපත් කරමු. මොකද ගොඩක් අයට දැන් කියපහම තේරෙන්නේ නැහැ සිතිවිලි කියපහම ඌක සාමාන්‍ය දෙයක් නේ අපි හැමෝටම එනවනේ යනවනේ බොහෝල සිතිවිලි එනකොට කියනවනේ ගිහිල්ලා භාවනා කරන්න කියලා මං කියනවා ඒක ඒකට වඩා හොඳයි. ඔබ විශේෂයෙන්ම මං කියන්නේ අර හිත නිදහස් කරගන්නට වඩා සිතේ බොහෝ කරදර තියෙන කෙනෙක් ඔබ ඉඳගත්තුම ඔබට ඔබ අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් ලංකා මේ සිතිවිලි වල නිර්මාණකරු ඔබ නම් ඔබ අඳුනා ගන්නට ඕනේ මේ සිතුවිලි කොහොමද අපිට අනුගත වෙන්නේ ඇති වෙන්නේ කියලා. දැන් ඔබ මතක් කරේ අපි ඕව තින්කින් ගැන කතා කරනවා වැඩිපුර කතා කරනවා කියන එකනේ වැඩියෙන් හිතනවා කියන එකනේ. හැබැයි ඊට කලින් අපි අඳුනා ගැනීම මොනවද මේ හිතන්නේ කියලා. අර මේ ඔබතුමීට පුංචි බාධා කිරීමක් කරන්නට ඕනේ. මොකද අපි සාමාන්‍ය නාලිකා මහත්මිය මේ ස්ථානගත වීම ගැන කතා කරනකොට මම ඔබතුමීට මේ ගැන කතා කරා. අර ඔබ පොඩ්ඩක් හිතන්න සූර්යකාන්ත මලක් ගන්න. අපි සූර්යකාන්තමල ඒසි කරපු හොඳ ලස්සන කාමරයක වතුර ටිකක් දාලා තියෙනවානේ. ආ මල හරිම ලස්සනයි මේ මල. අපි මේක දින ගණනාවක් ඉස්සරහට තියාගන්න ඕනේ කියලා. හැබැයි ඔබට තියාගන්න පුළුවන් වෙයිද මේ සූර්යකාන්තමල? නැහනේ. පර වෙනවා. මොකද ඉර හැරෙන පැත්තට තමයි සූර්යකාන්තමල පිපෙන්නේ. බොහොම ලස්සනට තියෙන්නේ. ඒ වගේම තමයි කියලා කියනවා අපි මිනිසාගේ සිතුවිලි සහ ස්ථානගත වීම. මම නාලිකා මහත්මයට මේ කාරණාව කිව්වහම කිප දෙයක් තමයි මොකක්ද ඒකට හේතුව? සිත නෙමෙයිද කියලා. මම හිතන්නේ මේ ස්ථානගත වීමත් මේ හා සම්බන්ධයි නේද?
ඔව් ලංකාවේ ඇත්තටම මේ අපි අපි මේ මේ අපි මේ සුභාධර්මයේ ජීවියෝනේ එතකොට ඒක මලද පුද්ගලයා දිගල වෙනසක් නැහැ හරියට උතුරු කටුව වගේ තමයි හරිත හිත අපිට හැම වෙලාවකම එක කොහියෝ දතනක නතර වෙනවා ඔබ ඔය කියපු දෙයටම වානුගත කරන්න අපිට ඒ ඒ ස්වභාවයම ගන්න පුළුවන් අපේ සිතවිලි වල ස්වභාවය අපි හැඟීම් වල ස්වභාවය දැන් ලංකා ලංකට දැන් ඒක හරි හොඳ හොඳ ලස්සන උදාහරණයක් දුන්නේ ඒ වගේ හිතත් අපිට එක තැනක තියන්න බෑනේ සූර්යකාන්ත මලට රශ්මිය අවශ්‍යයි ඒ පැත්තට හැරෙනවා ඒ වගේ තමයි හිතටත් හිත හැබැයි ඊට වඩා ටිකක් ප්‍රබලයි දෝ කියලා හිතන මොකද කැමති කැමතෙන් අල්ලනවනේ අපි විශේෂයෙන්ම දැන් මේ මොහොතේ මම ලංකට ලංකා සතුටු සිත වර්ධනය කරොත් ඔබට සතුටු සිතින් බොහෝ දේවල් දකින්න හැකියාව ලැබෙනවා නම් ඔබට ලැබෙන්නේ මොනවද ඔබ සතුටින් ජීවිත සතුටින් ඔව් ඔබට ඔබ සතුටින් ජීව අපි විශේෂයෙන්ම සතුටින් ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවා හැබැයි ඒකම අපිට විශේෂයෙන් බියකරු සිතිවිලි ඔබේ සිතේ වර්ධනය කරොත් මොකද වෙන්නේ අපි බියගුළු පුද්ගලයන් බවට පත් වෙනවා දැන් ඔබ සිතේ ස්වභාවය මම මේ කියන්නේ ඔබ ඔබ බොහෝ දේවල් අර අපි හිතන්න ගත්තාම මෙන්න මේ දේවල් නෙමෙයිද ඔබ බලන්නේ කියලා ඒ වගේම තමයි විනාශකාරී සිතිවිලි අල්ලගත්තොත් මොකද වෙන්නේ ලංකා අපි විනාශය අත්විඳින පුද්ගලයන් පිරිසක් බවට පත් වෙනවා ඒ වගේම තමයි මේ හැම වෙලාවකම අපි නෑ බෑ කියාගෙන ජීවත් වෙනවා එතකොට ජීවත් වෙනකොට ඒක අපි විශේෂයෙන්ම මේ අසමත් පිරිසක් බවට පත් වෙනවා එතකොට ඒ වගේම තමයි අපි රෝගී සිතිවිලි වර්ධනය කරොත් මොකද වෙන්නේ රෝගීන් පිරිසක් බවට පත් වෙනවා එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ අවබෝධ කිරීම හරහා ඔබට හැකියාව තියෙනවා ඔබේ සිතිවිලි නිර්මාණය කරගන්න ඔබ විශේෂයෙන් ඔබ නිර්මාණය කරන සිතිවිලි වල ඔබේ ලෝකේ නිර්මාණය කරලා දෙනවා එතෙන් අපි කතා කරමින් ගියේ මේ සිත තමයි සියලු දෙයට බලපාන්නේ කියන කාරණාව. හැබැයි අපි දැන් උදාහරණ කීපයක්ම අරන් කතා කරමු නාලිකා මහත්මිය. අපි අපහස නින්දා ගැන කතා කරනකොටත් කෙනෙකුට නින්දාවක් කරොත් අපහසයක් කරොත් අපි ඒ ගැනම හිතනවා. හිතලා සමහරක් වෙලාවට ආතතියට පත් වෙනවා. සමහරක් විට මේ රෝගී තත්ත්වයක් බවටත් පත් වෙනවා. තමන්ගේ ජීවිතය නැති කරගන්න තැනටත් පත් වෙනවා. මේ වගේ කාරණාවකදී අපි මේ සිතිවිලි දැන් අපි කියමු තවත් උදාහරණ රාශියක් මම අපිට ගන්න පුළුවන් මේ නිවසේ තියෙන නැන්දම්මාගේ ලේලියගේ ප්‍රශ්නය ඒ වගේම නඩු හබ ගැන කතා කරනකොට සහෝදරයන් අතර සමාජයට ගියහම අපි සමාජයේ තියෙනා වූ කාරණා මේ සියලු දේ අපි ඕනාට වඩා හිතන්නට ගියහම අපි මානසික ආතතියකට සහ අසනීප තත්ත්වයන් වලට පත් වෙලා අපේ ජීවිතය ගැන වුණත් අපිට කලකිරීමක් ඇති වෙන අවස්ථාවන් තියෙනවා මම හිතන්නේ මේ දේවල් කොහොමද අපි කලමනාකරණය කරගන්නේ ඔව් ලංකා ජීවිතේ අපිට බොහෝ දේවල් අපිට එපා අහිතකර දේවල් කලමනාකරණය කර කර ඉන්න ගියොත් ලංකා වෙන්නකොට ජීවිත කාලය පුරාම අපි ඒ දේ කලමනාකරණය කර කර ඉන්නවා අපි පුළුවන් තරම් ඒ දේ අවබෝධ කරගෙන මම හිතන ජීවිතෙන් අයින් කළ යුතුයි කියලායි මම හිතන්නේ බොහෝ වෙලාවට අපිට ඒකට පොඩි පොඩි ප්‍රවේශයක් තමයි මේ ගන්න හදන්නේ මොකද ගොඩක් වෙලාවට අපි කලමනාකරණය කරනවා කියන්නේ අපි මුදල් කලමනාකරණය කමක් නැහැ මොකද ඒක ඉක්මනින් වියදම් කරන එක නෙමෙයි අපි පවත්වගෙන යන්න අපිට මුදල් අවශ්‍ය නිසා ඒක කලමනාකරණය තියෙන්නේ. හැබැයි සිතුවිලි හොඳයි. හැබැයි ඒක අවබෝධ කරගත දැන් ඔබට පුළුවන් වීමේ ඔබට ශක්තියක් හදා ගන්න ඕනේ. එතන අයින් කරලා දාන්න. ඒක නැවත ඔබ ඒ කියන්නේ එනකොට අයින් කරනවා. එනකොට අයින් කරනවා. නැත්නම් ඒ අපිට දැන් Tamanට තියෙන අසහනකාරී සිතුවිලි තියෙනවා නම් ඒක ගැනම හිත තියන්නේකුත් මොකද වෙන්නේ ලංකා? අපිට ඒක ඩබල් බෝනස් හම්බ වෙනවා. මොකද තව වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඒක නිසා ඔබට අවබෝධයක් හදා ගන්න. දැන් මට පහුගිය දවස්වල ඔයවනි මේ දුරකථන නැමතුම් ආවා ලංකා. ඇත්තටම ඕන් එක අවබෝධ කරගෙන තියෙන මම වැඩිපුර හිතනවා කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි හිතන්න ඉඩම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඒ දේ ගැන දැන් Tamanට ඒක විසඳ ගන්න ක්‍රමය දැන් අනාගතයේ සිද්ධ වෙන දෙයක් ගැන තමයි මේ අය කතා කරන්නේ. දැන් අනාගතයට බය මම ඒකයි බියකරු සිතිවිලි අපි වර්ධනය කරොත් මොකද වෙන්නේ? අපි බියගුණ පිරිසක් බවට පත් වෙනවා. අය බයයි ඉන්නවා. අනාගතේ වෙයිද? මෙහෙම වෙයිද දන්නේ නැහැ. දැන් මේ අපි නොදැක්ක දේ ක්‍රියාවලියකට තමයි අපි මේ බය වෙලා ඉන්නේ. අපි දැකලා නැහැ අනාගතේ. හැබැයි මෙහෙම වෙයිද කියලා අද මේ මොහොතේ ඉඳලා මොකද කරන්නේ? ඔබ දුකටපත් වෙනවා, ආතතියටපත් වෙනවා, ඒ ගැන කතා කරන හිත ඉන්නවා. ඒ හරහා ඔබ කිව්වා වගේ බොහෝ අයට ආතතිය හරි වැඩි. ඒ වගේම තමයි ඇන්සයිටි කියන එක, ඒ කියන්නේ කාංසාව කියන එක හරි වැඩි. ඒකෙනුත් එහාට ගිහිල්ලා විෂාදයක තත්ත්වයක, ඒ කියන්නේ ડિප්‍රෙෂන් තත්ත්වයටපත් වෙලා ඒ හරහා තමයි ජීවිතේ පා වෙලා තියෙනවා. අනවශ්‍ය විදිහට හිතන්නේ කියලා තමම්ම මේක එහෙම වෙයිද දන්නේ කොහොම වෙයිද දන්නේ මට කරන්න පුළුවන් වෙයිද දන්නේ මට මේක යන්න පුළුවන් වෙයිද දන්නේ මට අරය මෙහෙම කියයිද දන්නේ මට නිന്ദා පහස විඳින්න පුළුවන් වෙයිද දන්නේ මේ වගේ දේවල් අනවශ්‍ය විදිහට
හිතලා 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 රෝගී පිරිසක් බවට පත් වෙලා. ඉතින් මට කතා කරපු ඒ සමහර දුරකථන නැමතුම්වලත් මේ අන්තර්ගතය තිබුණා ලංකාවේ. කියන්නේ සමහර වෙලාවට ඒකට විසඳුම් හොයන්න අනවශ්‍ය විදිහට කල්පනා කරනවා. අනවශ්‍ය විදිහට Taman තනියම මේකට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. ඒ හරහා සමහර වෙලට අර අපි කියන විනාශකාරී සිතුවිලි සමහර අය අතුලාන්තයේ තිබුණා. මට මේ අය මරන්න හිතෙනවා ගිහිල්ලා. එහෙම නැත්නම් මට මේ අයට ඒ මෙයට යම් යම් දේවල් ඒ කියන්නේ විනාශකාරී සිතුවිලි ඒව ඒ තැන්වලට යන්න එපා. ඔබට දැනෙනවා නම් ඒක තමයි විශේෂයෙන් මම අන්තිමට කියනවා මේ ඒක තමයි අවබෝධය කියන්නේ. Taman එක ඕනට වඩා හිතනවා නම් අවශ්‍ය තැනකදී අවශ්‍ය මේ කියන්නේ සුදුසු පුද්ගලික උපදෙස් ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට සමහරලාට වෙන්න පුළුවන් ලංකාව අර විවාහය වගේ දේවල් ඒ ප්‍රශ්නවලදීත් බොහෝ වෙලාවට අර Taman බොහෝ වෙලාවට මේ මේ මේක ලංකර ගැනීම හරහා වෙන්නේ තමන්ගේ සතුට නැති වෙනවා. විශේෂයෙන්ම බොහෝ අයට මේ කාලේ නිින්ද නැහැ කියලා කියනවා. දැන් නිින්ද අඩු හේතුව කතා කරපුවම බොහෝ අය කියලා සමහරට බෙහෙත් බොන නිසා කියනවා, සමහරට අසනීප නිසා කියනවා. හැබැයි ලංකා ඇතුළත් මානසික ගැටලු තියෙනකොට අධික ලෙස මේ අනවශ්‍ය විදියට හිත හිත ඉන්නකොට තමන්ට නොදැනීම මේ තමන්ට අත්‍යවශ්‍ය කරන දේවල් ජීවිතය නිදහස කියලා තමන්ට ලැබෙන්නේ නැහැ. ඇයි මේක චක්‍රයක් වගේ යන්නේ? මේක ඒකෙන් ගැලවෙන්න බෑ. ඔබ ඒ අර සිතුවිලිවල කරුවෙක් බවට පත් වෙලා ඉන්නවා. එතකොට ඒ හරහා මොකද තමන්ට අත්‍යවශ්‍ය කරන නිින්ද සුවදායක නිින්ද නැති වෙනවා. එතකොට බහනවා බෝලට කියන මට නිින්ද යන්නේ නැහැ. සමහර පාන්දර 1 2 වෙනකන් සමහර දවස් ඒක රාත්‍රි පුරාම එළි වෙනකන් ඇහැරලා බලපුවා මෙන්න මේ දේවල් වල ගැටෙනවා. එතකොට දැන් ඉඩම් මාසම සමහර විවාහය සම්බන්ධව ගත්තාම එතකොට එහෙම නැත්නම් සමහර අය දාලා ගිය අය එතකොට තමන්ගේ ආදරේ නැතිවීම හරහා සමහර දරුවෝ ඉන්නවා විභාග අසමත් වෙලා සමහර දරුවෝ ඉන්නවා විභාග වලට මූණ දීමේ නොහැකියාව නිසා ඒ ගැන කල්පනා කර කර මට හරියට කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ වගේ ඒ වගේ තමයි මේ සමාජ මේ වෙබ් අඩවිවල මේ දවස්වල පුදුමාකාර හරි හරි තමන්ට නොගැලපෙන දේවල් සිද්ධ වෙනවා. ඒ හරහා දරුවෝ මානසික ආතතියට පත් වෙලා අසහනයට පත් වෙලා අම්මා අම්මලා තාත්තලා එහෙම ඉන්න අසහනයට පත් වෙලා උදේ පාන්දර නැගිටලා ඉවරලා මේ දරුවෝ මේ මේවට සම්බන්ධ කරපු නිසා මේක නිසාවට ලංකාවම දකින්න බොහෝ අසහනකාරී මේ මානසිකත්වයකින් ජීවත් වෙන පවුල් ඒකකයක් අද දකිනවා. එතකොට එතනදී ඔබ විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ තමන්ට හැකි පරිදි මේ දේවල් එක ගැටෙන්න ඕනේ කියන එක. තමන්ට නිසි පුළුවන් විදිහට අර අනවශ්‍ය දේ බොහෝ දේවල් හිත ඇතුලේ දාගෙන ඒක අර චිත්ත අභ්‍යන්තරයට තියාගෙන ඒකෙන් පීඩා විඳින්න ඔබ ජීවිතයේ යම් ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියපුවාම ලංකාව මොකද වෙන්නේ? ඔබට උත්තර හොයාගන්න බෑ. ඇයි? මානසික පීඩාව වැඩි, වේදනාව වැඩි, තමන්ගේ මතක ශක්තිය අඩු වෙලා ගිලිහිලා ගිහිල්ලා යම් ඒකට අර උත්තර හොයන්න බෑ. යම් තැන්වල හිර වෙලා. එතකොට මොකද වෙන්නේ? අර අර හිත ඇතුලේ තියෙන අර ආවේගකාරී තත්ත්වයන් එළියට ඇවිල්ලා අර තමන්ගේ පවුල වෙන්න පුළුවන්, තමන් තුල වෙන්න පුළුවන් අර අසමගිය කියන එක ඇති වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම තමන්ට දැන් ওই විශේෂයෙන්ම ලංකා මේක ඇතිනම් වැඩිපුර හිතන්න ගියපුවාම නැති වෙන දේවල් බොහොමයක් තියෙනවා. මොනවද තියෙන්නේ? නිින්ද කොහොමත් යන්නේ නැහනේ. එතන බොහෝ දේවල් කල්පනා කරනවා. ලෙඩ රෝග නේද? ලෙඩ රෝග විශේෂයෙන්ම දැන් මෙතනදී ගොඩක් වෙලාවට දැන් නිින්දෙන් මේ නිදා ගන්න ගියපුවාම බොහෝ දේවල් හිතෙන්න ගන්නවා ලංකා. එතකොට නිින්ද අඩු වෙනවා. ඇත්තටම දැන් නිින්ද අඩු වීම හරහා පහවද අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන සුවදායක නිින්දක්නේ. ඒ නිින්ද අපි ලබලා නැගිටින්නේ හරි සුභවාදී සිතුවිලිත් එක්ක තමයි. එහෙම නැගිට්ටා මොකද වෙන්නේ? අපිට සුභවාදී ලෙස දවසේ කටයුතු කරගෙන යාමේ හැකියාව තියෙනවා. පිරිසත් එක්ක අපිට ගැටීම් සුභවාදී ලෙස පිරිස හසුරුවාගෙන යාමේ හැකියාව තියෙනවා. හැබැයි අර අපි නිින්දෙන් නැගිටලා බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තාම ආතතිය වැඩි, නිදිමත වැඩි, ආවේගකාරී තත්ත්වයන් වැඩි, තමන්ට සිතුවිලි එන්නේ නැහැ. ඒ හරහා තමන්ට කේන්තිය කෝපය කියන එක වැඩි වෙනවා. බොහෝ අය කියන කෝපය වැඩි වෙනවා කියලා. ඒත් අර තමන්ට අර නිින්ද අඩුකම නිසා. එහෙමනම් මොකද වෙන්න ඕනේ? ඔබ අවබෝධ කරගන්න ඔබට වැඩිපුර හිතනකොට ඔබට මෙන්න මේ දේවල් තමයි ලැබෙන්නේ. කියන්නේ තමන්ගේ විශේෂයෙන් බොහෝ අය අනාගතයට බයේ බොහෝ වෙලට එහෙම මේ දේවල් සිද්ධ වෙයිද කියලා බයේ ඒ ගැන හිත හිත ඉන්නවා. එහෙම නැත්නම් යම් කිසි වෙලාවක ගැටීම් තියෙනවානේ ලංකා. යහළුවන් අතර ගැටීම් තියෙනවා, අතර කියන සැමියා බිරිඳ අතර ගැටීම් තියෙනවා, දරුවන් අතර ගැටීම් තියෙනවා, විශේෂයෙන් ගුරුවරු ගෝලු අතර ගැටීම් තියෙනවා. මේ ගැටීම් එක තමයි මේ සිතිවිලි ඇති කරගන්නේ. මේ හරහා ඔබ අනවශ්‍ය විදිහට හිතලා 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 කල්පනා කරලා කරලා ඔබ කීවා වගේ අන්තිමට ඔබට ඉතුරු වෙන්නේ අර මානසික විකෘතිතාවය, කායික අර රෝගීතාවයන්, මානසික ආතතියත් එක්ක බහුල පිරිසක් බවට පත් වෙනවා. ඔබ රෝගී පුද්ගලයෙක් බවට
පත් වෙනවා ලංකාවක තමයි මම හිතන්නේ අර අනවශ්‍ය විදියට හිතන එක හොඳයි මං කියන්නේ හිතන ක්‍රමය හොඳයි හැබැයි ඒක සුබවාදී පැත්තට හිතුවොත් ඔබට සුබවාදී දේවල් දෙනවා අර මම මුලින් මතක් කරා වාගේ සතුට හිතුවොත් ඔබට සතුට ලබලා දෙනවා විනාශය ඔබට ඕන නම් ඔබට විනාශකාරී දේවල් කරන්න ඔබට හිතලා ඒ දේවි රෝගී ඔබට රෝගයක් ඕන නම් රෝගී වෙන්න ඔබට හිතුවොත් ඔබ රෝගේ ලබලා දෙවි ඒ වගේ තමයි ඔබ නෑ බෑ කියලා අසමත්කම් ගැන හිතුවොත් අපිට අපි පරාජිත පිරිසක් බවට පත් වෙවි ලංකාව එක තමයි අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන්නේ මම හිතන්නේ අපට ලැබුණු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් අත නාලිකා මහත්මිය ඔබ වෙනුවෙන් ඔබව ශක්තිමත් කරන්න ඔබේ සිතුවිලි ශක්තිමත් කරන්න ඔබව නිවැරදි කරන්න සමහරක් වෙලාවට ඔබ එකම සිතුවිල්ලෙන් නින්දට ගිහිල්ලා ඒ සිතුවිල්ලේ සිතුවිල්ලෙම අවදි වෙලා ඒ ගැනම හිත හිත ජීවිතේ පරාජිතේ බවට පත් වෙනවා නම් ආතතියෙන් පෙළෙනවා නම් රෝගී තත්ත්වයට පැමිණෙනවා නම් ඒ විසඳා ගන්නට හොඳම මාර්ගය තමයි අපේ සිතුවිලි නිවැරදි කරගන්න එක මට හිතෙන්නේ අපට තව විනාඩි දෙකක වගේ ඉතාමත් පුංචි කාලයක් අවසාන වශයෙන් කොයි විදිහටද කෙනෙක් මේ හා සම්බන්ධව යහපත් සිතුවිලි ඇති කරගෙන ජීවිතය සාර්ථක කරගන්නට ඕන. ඔව් ලංකා ඇත්තටම මේ හා සම්බන්ධව කරුණු අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඒක මට මේ වචනින් දෙකකින් ඉවර කරන්නට බැහැ. මොකද ගොඩක් අය මේකට විසඳුම් තමයි ඉල්ලන්නේ. අපි හැමෝමත් ලබන සතියේ කතා කරමු මේකට අවශ්‍ය කරන විසඳුම් ටික. ඔබ මතක තියාගන්නට ඕනේ මේ ලෝකය කියන්නේ අපිට බොහෝ දේ ලතින් අල්ල වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නවත්තන්න බැහැ. මේ යථාර්ථවාදී වෙන්න අපි දකින්න ඕනේ. ඔබ හැම වෙලාවකම බොහෝ අය මේ පරිපූර්ණ පුද්ගල පත් වෙන උත්සාහ කරනවා ලංකා. ඒ කියන්නේ අපි සියලු දේවල් අර 100ක් සාර්ථක පුද්ගල වලට හරිය කියාගෙන හිතන පුද්ගලයෝ ඉන්නවා. ඒ අය තමයි වැඩිපුරම ආතතියට අසහනයට පත් වෙන්නේ, දුකට පත් වෙන්නේ වැඩිපුර හිතන්න ගන්නෙ. එහෙමනම් මේ ලෝකේ අපිට වෙනස් කරන්න බෑ. තමන්ට තමන්ගත් වෙනස් කරන්න බැරි වෙලාවක අපි බොහෝ දේවල් හරිය 100ක් බලාපොරොත්තු වෙන්න එපා. පුළුහාන් තරම් නිරවුල් මනසකින් තමන්ගේ ප්‍රශ්න ගැන හිතන්න. ඒ වගේම තමයි ඕනට වඩා හිතනවා කියලා දැනුනොත් එහෙම විශේෂයෙන්ම කරන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා ලංකා. මම ඒක විතරක් මතක් කරන්නම්. ඔබ ඔබේ ඒ මොහොතේම ඔබේ සිතුවිලි වෙනස් කරන්න මොකද යහපත් දෙයකට සංගීතයකට සවන් දෙන්න පුළුවන් ක්‍රීඩාවක් වෙන්න පුළුවන් යාළුවෙකුට කතා කරන්න වෙන්න පුළුවන් ඇවිදින්න යන්න වෙන්න පුළුවන් කාන්තාවක් න හොඳ රහ කෑමක් උයන්න පුළුවන් ගෙවත්ති වැඩ ටිකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මල් හදන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම නැත්නම් හොඳ පොතක් කියවන්න ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් ඔබේ මනස නිරවුල්ම කරගන්න ඔබට මානසික භාවනාව මානසික ව්‍යායාමයක් කරනවා නම් මම හිතන්නේ බොහොම හොඳයි අර ගැන හිත හිත ඉන්නට වඩා වෙනස් විදියට හිත මෙහෙවන්න උත්සාහ කරන්න දැන් ඔබේ සිතුවිලි ඇති කරගන්න නාලිකා මහත්මිය කීප කාරණා ගැන ඔබ සිතන්නේ ගැන මොකද්ද මෙතන මේ කිව්වේ කොහොමද අපි ජීවිතය සාර්ථක කරගන්නට ඕනි කියලා ඔබට ගැටලු නැති මොකද අපි මේ මාතෘකාව ඉදිරියට ගෙනෙනවා කියලා නාලිකා මහත්මිය ඔබට පැවසුවා එහෙමනම් ඔබට ඔබේ තියෙනව ගැටලු කාර්ය තත්ත්වයන් ඔබට පුළුවන් එතුමත් එක්ක කතා කරන්න මා නාලිකා මහත්මියගේ දුරකථන අංකය ඔබට ලබා දෙන්නම් 0711 119 111 ඉතින් එතුමිට බාධකයක් ඇති නොවනසේ බාධාවක් ඇති නොවනසේ කතා කළා මේ ගැටලු විසඳා ගන්න. ඉතින් එහෙමනම් අපි ඉතිරි කොටස ඉදිරියට ගෙනියනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට බොහොමත්ම පිං අධ්‍යාත්මික සංවර්ධන පුහුණු උපදේශිකා නාලිකා මොහොන්ටි විජේරත්න මහත්මිය. ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබට සමු දෙනවා. ශ්‍රී ලංකා සුබ දවසක් ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.